වෙනද වගේම ආයුබෝවන් කියලා පිළිගන්නවා ටීවී සිහනද YouTube නාලිකාව සමග එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම. අද මම කතා කරන්න යන්නේ ඔයාලගේ ජීවිතයට ආදර්ශයක් එකතු කරගන්න පුළුවන් කතාවක් ගැන. ඉතින් මේ කතාව ලෝකේ ඉන්න අවලස්සනම ගැහැණිය ගැන. තවත් විදියකට කිව්වොත් අපහස කිරීම ශක්තියක් කරගත් දිරිය කාන්තාවක් ගැන. ඉතින් තමන්ගේ පෙනුම නිසා අපහසුතාවයට ලක් වෙච්ච කෙනෙක් නම් සමාජයෙන් කොන් වෙච්ච කෙනෙක් නම් අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක නරඹන්න. ඊට කලින් ටීවී සිහනද YouTube නාලිකාව subscribe කරන්නත් අමතක කරන්න එපා. සෑම සත්වයෙක්ම මෙලව ජන්මය ලබද්දී පෙර කරන ලද කර්ම ශක්තියින් බලපානු ලබනවා. ලෝකයේ මිනිසුන් පෙනුමෙන් හැකියාවතින් ගතිගුණවලින් පවා එකිනෙකට වෙනස් වන්නේ අන්න ඒ නිසා. ඇතැම් අය ඉතාමත් නිරෝගීව සැප සම්පත් ඇති පවුල්වල ඉපදුනාට තවත් අය රෝගී ලෙස දුප්පත් පවුලක ඉපදෙන්න පුළුවන්. ඇතැම් අවස්ථාවල අයෙක්ට අඩු වයසින් ජීවිතයෙන් නික්මෙන්නට පවා සිදු වෙනවා. නමුත් මිනිසෙක් විදියට උපත ලැබීමම මහත් වාසනාවක්. මිනිසාට අනෙක් සියලු සත්වයන්ට වඩා සිතා කටයුතු කරන්නට බුද්ධියක් හිමි වෙලා තියෙනවා. ඒ නිසා දෛවයට අනුව අපිට හිමි වුණු ජීවිතේ සතුටුදායක එකක් වුණත් දුක්ඛදායක එකක් වුණත් අපිට ජීවත් වෙන්නම වෙනවා. මොකද ජීවිතේ හැර යාම තරම් නිවට මෝඩ දෙයක් වෙන නැති නිසා. ඉතින් ජීවිතයට අපි බලාපොරොත්තු වෙන ආකාරයේ දේවල් හිමි වෙන්නේ නැහැ. නොසිතූ විරු විදියට අපිට ජීවිතේ උරුම වෙනවා. ඒ ලැබෙන ජීවිතේ නැත්තම් ඒ දෛවය වෙනස් කර ගැනීමේ හැකියාව තීරණය වෙන්නේ ඒ පුද්ගලයා මතයි. ඉතින් මේ කතා කරන්න යන්නේ තමන්ට උපතින් උරුම වන ජීවිතය විවිධ හැලහැප්පීම් හා නින්දා අපහාස මැදින් දිනු දිරිය කාන්තාවක් ගැන. ඉතින් ඇයි ලෝකේ අවලස්සනම කාන්තාව විදියටයි සමාජය සලකන්නේ. ඉතින් ඇයි නමින් ලිසි වෙලස්කෝස් දවසක් ඇය මියුසික් වීඩියෝවක් YouTube සොයමින් සිටියා. ඉතින් ඒ වෙද්දි ඇයට වයස අවුරුදු 17ක් පමණ තමයි උනේ. නමුත් එකපාරටම ඇය දකින්නේ ලෝකේ කැතම කාන්තාව නමින් වීඩියෝවක්. ඇය වඩාත් පුදුමයට පත් වුනේ ඒ වීඩියෝවේ තිබුණේ ඇයගේ මුහුණ නිසා. ලෝකේ කැතම කාන්තාව මේක කවුරු හරි දැක්කොත් ඇට හිතුණා. නමුත් ඒ වෙද්දිත් ඒ වීඩියෝව බොහෝ අය නරඹලා තිබුණා. ඒ වගේම කමෙන්ට් කරලා තිබුණා. මිනිසු මං ගැන මොනව හිතනව ඇතිද? ඇයි මොහොතක් හිතුවා. ඇයි කමෙන්ට් කියවන්නට පටන් ගත්තා. සෑම කමෙන්ටුවකින්ම ඇයිගේ සිත පෑරුණා විතරයි. මොකද ඒ එක කමෙන්ට් එකක්වත් ඇයට ශක්තියක් වෙන්නට තිබුවේ වා නොවුන නිසා. මේ හොල්මන ගින්නට දාලා පුච්චන්න ඇයි තිබුණේ. අපෝ මගේ ළමෙක් වුණා නම් මම මේ කෙල්ලව ඉපදුන ගමම මරලා දානවා. මේ මූණ දකින්නට වඩා හොඳයි ඇස් පේන්නේ නැතුව ගියා නම්. හරියට හොල්මනක් වගේ. හැමෝම ලියලා තිබුණේ ඇගේ හදවතට පිහිතුඩකින් අනිනවා වගේ නින්දා අපහාස නපුරු දුෂ්ට කතා. එක් අයෙක්වත් ඇගේ හිත හැදෙන්නට වචනයක්වත් කියලා තිබුණේ නැහැ. අනේ මගේ අම්මටයි තාත්තටයි මේ වීඩියෝ එක දැක්කොත් කොච්චර දුක හිතෙයිද කියලා ඇයට හිතුණා. ඇය හැඬුවා. දැනුණු අසරණකම නිසා ලෝකයක්ම තමන්ට අපහාස කරද්දි තමන්ගේ පෙනුම හැල්ලුවට ලක් කරද්දි ඇයට කරන්නට තිබුණේ හැඬීම පමණයි. ලොව කැතම කාන්තාව ඒ වචනය කොතරම් දුකක්ද? ඇය ඒ නින්දා අපහාස වලින් ලැජ්ජාවට පත් වුණා. අපහසුතාවයට පත් වුණා. නමුත් ඇය ජීවිතය අතහැරියේ නැහැ. ඇයි කල්පනා කළා. මං වගේ මේ ලෝකේ තවත් අය ඇති නේද? අනේ එයාලටත් මේ නපුරු මිනිස්සු නින්දා අපහාස කරනව ඇති නේද? එයාලට කොච්චර දුක හිතෙනව ඇති නේද? ඉතින් ඇය අවසානයේ ඇය වැනි තවත් අය වෙනුවෙන් තනිවම සටන් කරන්නට පටන් ගත්තා. දරා ගන්න බැරි තරම් මානසිකව පීඩාවට පත් වුණු ලිසි ඇමරිකාවේ ඔස්ටින් නගරයේ උපත ලැබුව අයෙක්. නමුත් ඇයට හිමි වුණේ සාමාන්‍ය ලස්සන පෙනුමක් නෙමේ. ඊට හේතු වුණේ දුර්ලභ ජානමය රෝගයක්. ඉතින් මේ රෝගය නිසා ඇයගේ බර කිලෝග්‍රෑම් 29කට වඩා වැඩි වෙන්නේ නැහැ. ඇයගේ උස සෙන්ටිමීටර 152ක්. ඇයගේ උපන් බර ග්‍රෑම් 900ක්. ඒ වගේම වෛද්‍යවරුන් කියන විදිහට ඇයගේ ශරීරයේ මේදයේ 100%යි. පෙනුමෙන් ඇට සැකිල්ලක් වගේ දකුණු ඇසත් අන්දයි. නමුත් ඇයට ලෝකයේ දකින්නට වම් ඇස උපකාර වෙනවා. ඇයගේ ප්‍රතිශක්තිකරණය දුර්වලයි. ඒ වගේම මේ රෝගයේ ශරීරය වයසට යාම පවා වේගවත් කරනවා. ලිසි දවසට 60 වතාවක් ආහාර ගන්නවා. සෑම විනාඩි 15කට වරක්ම ඇය පෝෂණය වෙනවා. ඉහළ කැලරි සහිත චිප් චොකලට් වැනි ආහාරය ගනු ලබනවා.
නමුත් ලෝකේ මේ රෝගෙන් පීඩා විඳින එකම පුද්ගලයා ලිසී නෙමෙයි. ලිසීට අමතරව 37 වැනි ඉංග්‍රීසි ජාතික කාන්තාවක් වන ඇමෙන්ඩා සහ ඇමරිකාවේ තරුණ අබිගායිල්ද ඇය වැනි අයයි. ඉතින් ලෝකේ ඇය වැනි අය තවත් දෙදෙනෙක් ජීවත් වෙනවා. ඉතින් ඇය වයස අවුරුදු 17 දී ලැබූ දුක්බර අත්දැකීම හමුවේ ඇත් තනිවම කාමරයට වී කණ්ණාඩිය ඉස්සරහා ඉඳන් තනිවම කතා කරනවා. මිනිසුන් දිරිගන්වන වීඩියෝ බැලුවා. ඉතින් ඉන් පස්සේ ඇය වැනි තවත් අපහසුතාවයට පත්වෙන අය වෙනුවෙන් ඇය කතා කළා. ඉතින් ඇය අවසානයේ YouTube එකට වීඩියෝවක් අප්ලෝඩ් කරනවා. ඉතින් ඇය දිගින් දිගටම කතා කළා. මම උපතින්ම ශාරීරික ආබාධ සහිතව ඉපදුන කෙනෙක්. ඔයාලගේ වගේම මගෙත් හුස්ම වැටෙනවා. මම ජීවත් වෙනවා. ඇයි අපි මිනිස්සුන්ට ලැබිලා තියෙන දේවල් වලට හිනා වෙන්නේ? මම මට විශේෂයි. මගේ දෙමාපියන්ට විශේෂයි. ඉතින් අද ඔබට මාව විශේෂයි. ඊට පසුව එය ටෙඩ් ඔස්ටින් වුමන් ටෝක් මිලියන 54කට වැඩි නැරඹුම් වාර හරහා ඇව මිනිසුන් හඳුනා ගන්නවා. ඇයට අපහාස කළ අය ඇයගෙන් සමාව ගන්නවා. ලිසිගේ දෛවය ඇය වෙනස් කර ගන්නවා. එක් රැයකින් ඇය ඇගේ ජීවිතය වෙනස් කර ගන්නවා. ඇයව මුළු ලෝකයක්ම දුර්වල කළ තැනින්ම ඇය නැගිට්ටා. කාලකණ්ණි පෙනුමක් කියමින් හන්වඩු ගැසූ ලිසි මුළු ලෝකයේම මිනිසුන්ට ජීවත් වෙන්නට තමන්ගේ ප්‍රතිරූපයක් ගොඩනගා ගන්නට අභිප්‍රේරකයක් විදියට සහාය වෙනවා. ඇගේ පෙනුමට හේතුව ඇගේ රෝගී තත්ත්වය බව මුළු ලෝකයක්ම දැනගන්නවා. ඉතින් ඇගේ ජීවිත කතාව සිනමා පටයක් විදියටත් මිනිසුන් අතරට යනවා. A brave heart, නිර්භීත හදවත. ඉතින් එයත් මුළු ලෝකයක්ම ආදරෙන් වැළඳ ගන්නවා. ඉතින් අද ඇය මනෝවිද්‍යාව පිළිබඳ පොත් ලියන ලේඛිකාවක්. ඇය උපාධි ධාරිණියක්. විවිධ සම්මන්ත්‍රණවලදී කතා කරන රූපවාහිනී සංදර්ශන සඳහා සහභාගී වන ඇය පෙනුම කොහොම වුණත් හදවත ලස්සන කාන්තාවක් බව ලෝකයටම පසක් කර අවසන්. ඉතින් තමාට දෛවය විසින් උරුම කර දුන් ජීවිතය අත්හැර ජීවිතෙන් පලා නොගිය ලිසි මුළු ලෝකයටම හරි අපූරු පාඩමක් කියලා දුන්නා. තමන්ගේ පෙනුම ජීවිතයේ ඉදිරියට යන්නට බාධාවක් නොවන බවත් අවංක ලස්සන හදවතක් තිබේ නම් තමන්ගේ අනාගතය හරි අපූරුවට සකස් කරගන්න තමන්ගේ ප්‍රතිරූපය තමන්ටම විශේෂ වූ විදියට සකස් කරගන්නට හැකියාවක් ඇති බවත් ඇයගේ ජීවිතෙන් සනාථ කර අවසන්. මේ ලෝකේ සර්ව සම්පූර්ණ කිසිවෙක් නැහැ. දෛවයෙන් අපිට ලැබෙන දේවල් ජීවිතයට ආශිර්වාදයක් විදියට බාරගන්නට ලිසිය කියා දුන් පාඩම හරිම ආදර්ශමත්. ඉතින් කිසිම හේතුවක් නිසා ඔබ ඔබවම අවතක්සේරුවට ලක් කරගන්න එපා. සමාජය ඕන දෙයක් කියයි. සමාජය ඕන අපහාසයක් කරයි. ඉතින් මේ කිසිම කතාවකට සවන් නොදී ඔබ ඔබේ ගමන යන්න. මොකද ඔබ ඔබට විශේෂයි. ඉතින් මම හිතනවා මේ කතාව බලලා ඔයාලගේ ජීවිතයට ධෛර්යයක් එකතු කරන්නත් මට පුළුවන් වුණා කියලා. ඉතින් මේ වගේ ජීවිතයට ආදර්ශයක් එකතු කරගන්න පුළුවන් තවත් කතාවක් සමග නැවත අපි හමු වෙමු. හැමෝටම සුබ දවසක්.